19. ഉഷ്ണത്തുമാണ് ദേഹ പി രസതി ബൽബേവ് ക്യൂ രസതി ബൽബേട്ട വിശാലവന പരിധി നിർമ്മാണേ കര ഏ ദേഹം ചതുസംസ്ര ബിന്ദുവേ സിയ പരാസേദി ക്രമാങ്കനേ കലയുതു ഏത ബാൽബദേഖേം ഭിത്തിവലട്ട് ഏകമ ഗണകമേതി ബ ഉപകൽപ്പനേ കരാന പാഠ പ്രകാശനതാ ബലാന ഈഹാ കേസല രസദിസ്ന സമാനദേഖാക്ഷിനോ එතකොට P වල රසදිය බල්බය Q වල රසදිය බල්බයට වඩා විශාලයි. මේක V එක නම් මේක V දෙක නම් E එකට වඩා V දෙක කුඩායි කියලා කියන්නේ. ඒ සඳහන් බිංදුවේ සිය පරාසයේදී ක්‍රමාංකනය කළ යුතුයි. බල්බ දෙකේම බිත්තිවලට එකම ඝනකම ඇති බව උපකල්පනය කරන්න. මේ දෙකේම පිටත තියෙන ඝනකම සමානයි කියලා කියන්නේ. සුදුසු ඒකාකාර චිදුරු වරයන් සහිත කේශික නල භාවිතා කරගෙන උෂ්ණතමාන වේද. ඒ කියන්නේ ඒකාකාර චිදුරු වරයන් තියෙනවා කියලා කියන්නේ. දෙකේම අරයන් සමානයි කියලා කියන්නේ. ඒවල කියනවා ශේෂාංශක බිංදුවේ සිට සිය සලකුණු අතර එකම කේශික දිය ලැබෙන පරිදි නිර්මාණය කළ හැකිය. එතකොට මේවයි හරස්කලේ සමානයි නම් එකම දිග ලැබෙන විදිහට එතකොට රාජිත කයි පැහැදිලි ආදාගම කියනවා ඊහාකේ රසදිය වේදුරු උෂ්ණ සමාන දෙක පීහි රසදිය බල්බේ කීව රසදිය බල්බේ කරා විචාර මේ නම් මේ විචාරය කරන කියනවා පරිදි නිර්මාණය කර ඒ දෙකම බිංදු පරාසයේදී ක්‍රමාංකනය කළ යුතුය බිංදු සී පරාසයේදී බල්බ දෙකේම බිත්ති වලට එකම ඝනකම ඇති බව කල්පනය කරන්න සුදුසු ඒකාකාර සිදුරුවරයන් සහිතයි. හරි සුදුසු ඒකාකාර සිදුරුවරයන් සහිතයි කියලා කියන්නේ දෙන්නයි සිදුරු සමානයි කියන එක නෙවෙයි. සුදුසු ඒකාකාර සිදුරුවරයන් දෙකටම සුදුසු විදිහට ඒකාකාර සිදුරුවරයන් දීලා තියෙනවා. විශේෂයෙන්ම භාවිත කරන උන්න සමාන දෙක තියෙනවා නම් ඒ සංකේත බිංදුවේ සහ පිය සලකුණු අතර එකම කේශික දිග ලැබෙන පරිදි නිර්මාණය කර හැකි වේ. ඒ කියන්නේ මෙයාගේ පරිමාව වැඩි මෙයි පරිමාව වැඩි නිසා මෙයා ඔය යම් උෂ්ණත්ව වෙනසකට අදාළව මෙයා පරිමාව වැඩි කරගන්න ප්‍රමාණය වැඩි. මෙයා පරිමාව වැඩි කරගන්න ප්‍රමාණය අඩුයි සාපේක්ෂව. ඔය දෙකත් එක බලද්දී සාපේක්ෂව මෙයාගේ වැඩි මෙයාගේ අඩුයි. ඒ නිසා මෙයා මේ කේශික නලයේදී කියන ප්‍රමාණය වැඩි. හැබැයි යන ප්‍රමාණය වැඩි නිසා ඒ හරස්කලේ සමානව මේ හරස්කලේ වැඩි කරොත් පුළුවන් යන ප්‍රමාණය හරියටම හදාගන්න. ඒ නිසා එතන ඒ විදිහ නිර්මාණය කරන්න පුළුවන්. මනින උෂ්ණත්වයේ සීඝ්‍ර වෙනස් වීම. මනින උෂ්ණත්වයේ සීඝ්‍ර වෙනස් වීම සඳහා එකම් ප්‍රතිචාර කාලය ලැබෙන පරිදි නිර්මාණය කළ හැකි. එතකොට එකම් ප්‍රතිකාරය ලැබෙන්න මෙතෙන්ට මේ දෙකේ ඝනකම් දෙක වෙනස් කරගන්නේ මේ ඝනකම එකම ඝනකම තියෙනවා කියලා කියන්නේ ඝනකම සමානයි හරි ඊට පස්සේ උදන දෙන විදිහට
මරණ උෂ්ණත්වයේ තීව්‍ර වෙනස් වීම. ඒ කියන්නේ මොකක් හරි කරනකට මේ කියන තිබ්බ තමා මේ හරහා තාපය ලබා ගන්න ප්‍රමාණය නම් දෙකෙන් බිත්ති එකම ඝනකම නිසා සමානයි. ඊට පස්සේ දෙකෙන් එකම ඝනකම නිසා සමානයි. ඊළඟට මරණ උෂ්ණත්වයේ තීව්‍ර වෙනස් වීම සඳහා එකම ප්‍රතිචාර කාලය කියලා කියනකොට මෙහෙම දුවා. මේ වැඩි පරිමාවක් කියන කෙනාට යම් උෂ්ණත්වයක් අරගෙන ඒ කියන්නේ මේ දෙකේ පරිමාණයක අසමාන නිසා මෙයාගේ පරිමාව හොඳයි මෙයාට ඉක්මනට තාපය උරාගෙන ප්‍රසාරණය වෙන්න පුළුවන්. මෙයාට හැමතැනම තාපය අරගෙන ටිකක් වෙලා යනවා. ඒ නිසා මෙතන වඩා හොඳ හැමෝම තේම කිව්වේද මන උෂ්ණත්වයේ සීත වෙනස සඳහා එකම ප්‍රතිචාර ලැබෙනවා. ඒ කියන්නේ ඉතම් ප්‍රතිචාර නෙමෙයි ඉස්සල ප්‍රතිචාර දක්වන්නේ කිව්වේද. එනිසා බී වැරදි. පී උෂ්ණතමානයේ සංවේදීතාව කි උෂ්ණතමානයේ සංවේදීතාවට වඩා වැඩි වෙන පරිදි නිර්මාණය කර හැකිය. මේකෙන් නම් දෙකම සමාන කරොත් එහෙම එයාගේ සංවේදීතාවය කියන්නේ එක සෙල්සියස් අංශකයක් මත පෙන්නන නැත්නම් එක සෙල්සියස් අංශකයක් මත පෙන්නන පරාසය වැඩි කරන එක. එක සෙල්සියස් අංශකයක් නිසා වෙනස් වෙන පරාසය වැඩි කරන එක තමයි සංවේදීතාව වැඩි කියන්නේ. ඒ නිසා P වල වැඩි නම් P වල වැඩි වුණොත් එහෙම පරිමාව ප්‍රසාරණ ප්‍රමාණය වැඩි නිසා එක උෂ්ණත්වයක් මත ප්‍රසාරණ ප්‍රමාණය වැඩි නිසා වැඩි දිගකට ගන්න පුළුවන්. ඒ නිසා උත්තරේ A සත්‍යයි C සත්‍යයි කියන්නේ උත්තරේ 4. ඊට පස්සේ ගෙලුම් තාපකය සංග්‍රහයෙන් සම්පූර්ණයෙන් පරිවර්ණය කරන ලද බොයිලරයේ කොට එක් වැඩි කිරීම 10 දෙකක නියත තීව්‍රතාවයකින් ප්‍රසන්න බිඳුවේ ඇති ජලය නොකඩවා සපයන ලැබේ. ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය සහ වාෂ්පීකරණයේ විශිෂ්ට තාපය පිළිවෙලින් 4.2 වැඩි කිරීම 10.3 සහ 2.25 වැඩි කිරීම 10.6 වේ. ජලයේ සපයන තීව්‍රතාවයෙන් ප්‍රසන්නක සීයේ ඊයේ හිමාලයේ නිපදවීමට නම් ගිලුම් තාපකයේ ක්ෂමතාවය විය යුත්තේ ඒ ප්‍රමාණයම යන්න නම් තාපයේ සපෙන් ප්‍රමාණයම ඉහැයි ජලයේ සපෙන් තීව්‍රතාවයම මේ හිමාලයේ පිට වෙන්න නම් ගිලුම් තාපකයේ ක්ෂමතාවය. හරි, ඒකට ගන්න පුළුවන් අපිට ගන්න පුළුවන් අවශ්‍ය තාපය. අපි ඉස්සර වෙන අවශ්‍ය තාපය. එතනදී එන්නේ සෙලරීඩා. ඒ කියන්නේ ප්‍රසංශයේ බිඳුවේ ඉඳන් ඊට දක්වා රත් වෙන තාපයක් ඕන. ඊට එන්නේ වලට අවශ්‍යයි. එතකොට අවශ්‍ය තාපය අපි Q කියලා ගත්තොත් කියන්නේ තාපය සපෙන් තීව්‍රතාවය නැත්නම් ක්ෂමතාවය රෝ ගන්න පුළුවන් එන්නේ තේලර ඊට පුළුවන් දෙන්න පී ඔතනදී එම්බෙදීම ටී කියන එක තමයි දීලා තියෙන්නේ ජලය ලබා ගන්න තීව්‍රතාවය. ඒ නිසා එම්බෙදීම ටී සමානයි. අපි එම්බෙදීම ටී එකක් විතර ගත්තොත් S delta theta ධනය. ඒ කියන්නේ එම්බෙදීම ටී විදිහට අපිට එනවා. එක වැඩි කිරීම 10^2. එක වැඩි කිරීම 10^2. S වෙනවා 4200යි. උෂ්ණ වෙන 100යි.
ධන එල්ල ලග්ගේ 2යි 3 2යි 5 වෙන කිරීම 10යි 6යි ඒ කියන්නේ මෙතන එනවා දශම 4යි 2 වැඩි කියන 10යි 6ක් දාන 2යි 3 2යි 5 වෙන කිරීම 10යි 6ක් ඕක වැඩි කරනවා 10යි 2 දෙකෙන් මේ මේ පැතිලිප 10යි 2 දෙකෙන් හරි එතකොට මෙතන 2 5යි 7යි 4යි 2යි 6යි එතන 0යි 2යි කියන්නේ 2යි වැඩි කියන 10යි 6යි වැඩි කියන 10යි 2යි ඒ කියන්නේ 2යි 6යි 4 වැඩි කිරීම 10යි 4 10යි 4ක් එතකොට උත්තර තියෙන විදිහ බලමු उत्तर दिया तीन किलो वाट रही है ऐसा देखा है दसम ना ताई सी है दसम हाँ तो वैरी करी है ना तो है तो ना ये वोट एक क्या है किलो वाट सी है दसम हाँ ता तेरे तो ना ඊළඟට 21 21 චෙන්නයිට් පරිපථයේ දාර්ශනිකය එක එකේ අගය මයික්‍රොෆැරඩ් එකක් වේ දාර්ශක සම්පූර්ණයෙන්ම ආරෝපණය වූ විට දාර්ශකවල ගබඩා වී ඇති මුළු ආරෝපණය වනුයේ මේ විදිහේ මුළු ආරෝපණය කර ගන්න පුළුවන් හරියට පිටේ මාදී මේ මකරවා නෝකේ තියෙනවා අපිට කියනවා හැම එකම අගේ මයික්‍රොෆැරඩ් එකක් කියලා කියනවා ධාරිතර සම්පූර්ණ ආරෝපණය වල ධාරිතකවල ගබඩාවේ මුළු ආරෝපණය කොච්චරද කියන අහන ගබඩාව මුළු ආරෝපණය අපිට මෙතන ගන්න පුළුවන් මෙන්න මේ කෝෂයේ ලබා දෙන මේ කෝෂයෙන් ලබා දෙන නැත්නම් මේ කෝෂයේ අග්‍රතර විභවාන්තරය
දහයයි මේ අතර ගුවන්තරේ දහයයි ඒ කියන්නේ මෙතන මෙතන නැහැනේ ප්‍රතිරෝධයක් ගන්නකොට ඒ කියන්නේ මෙතන මේ අතරත් වෙනස 10යි සමගාමීව මේ ඍණ නිසා මේ පැත්තට බිඳුවක් කියලා ඍණ නිසා මේ ඍණාගේ බිඳුව කියලා සැලකුවොත් මෙතන තියෙන්නේ 10යි මෙතනදී 10යි එහෙනම් මෙතන 10ක් තියෙනවා මෙතනක් තියෙනවා 10ක් මෙතනක් තියෙනවා 10ක් එතකොට මේ ටික බිඳුවමයි මේ අතරමැද ප්‍රතිරෝධ නැති නිසා ඒ ටික ඔක්කොම බිඳුවයි හරි දැන් මෙතන 10යි මෙතන බිඳුවයි ධාරිත කරහා ධාරාවක් ගලන්නේ නැහැ එහෙනම් මෙතනින් එන ධාරාව මේ පැත්තෙමයි යන්නේ එහෙනම් මේ දෙක අතර මේ තියෙන 10 දෙකට බෙදෙනවා කියන්නේ මෙතන 5යි මෙතන 5යි ඊට පස්සේ මෙතන මේ ප්‍රතිරෝධයයි මේකයි මේ වාරා ධාරා ගන්න නැති නිසා මේ ප්‍රතිරෝධ පහක් තියෙනවා ප්‍රතිරෝධ පහක් කරහා 10ක් බෙද ගන්නවා නම් මෙතන බිඳුව නම් මෙතන 2යි මෙතන 4යි මෙතන 6යි 8යි 10යි මෙතනත් 2යි 4යි 6යි 8යි 10යි ඔන්න ඒ විදිහට ඉබ්‍රෑන්ඩික් ගන්න පුළුවන් මේකේ ගබඩා වන ආරෝපණය අහනවා නම් මුදු ආරෝපණය ගත්තොත් ආරෝපණය Q සමානයි CV එතකොට අපිට මෙන්න මේකේ ගත්තොත් එහෙම C කියන්නේ 1යි V වෙනකොට එනවා 4 වෙන 2 එකතු කිරීම මේක තියෙන එක වැඩි කිරීම 6 න 6 ඉතින් මෙතන තියෙනවා එක වැඩි කිරීම අතරින 5 වැඩි කියන අර එකතු කරා එහෙම වුණොත් මෙතන බිඳුවයි මෙතන එනවා 2යි අතන 8න් 5 කඩ වෙනකොට 3යි ඒ කියන්නේ මයික්‍රෝ කූලොම් 5ක් ඉතරේ 3 ඉන් සමානයි CV ගබඩාවන ආරෝපණය හාතේ දෙවිසි දෙක රූපවල පෙන්වා ඇත්තේ කිසියෙකු විසින් අඳින ලද වාතයේ ඇති සබම් පෙන බුබුලු කැටි පහක් එක් එක් කැටියේ බුබුලු වල කේන්ද්‍ර ඒකතල නම් භෞතිකව තිබිය හැකි නිවැරදි හැඩය සහිත කැටිය පහත ඒවයන් කුමක් මගින් දැක්වේද ඔන්න ඔතන ප්‍රත්‍යස්ථාව කියන කොටස සෝරි කුස්තිකාපදී කියන කොටසේ කැලලක් එතනදී කුස්තිකාපදී කැලලක් නිසා එතන අපිට ගන්න පුළුවන් වෙන්නේ බුබුල තුළ අමතර පීඩනය බුබුල තුළ අමතර පීඩනය කියන එක ගන්න පුළුවන් මේ කියලා ගත්තොත් එහෙම දෙකයි කී වෙච්චම ආර් කියලා. ඩෙල්ටා කී සමානයි දෙකයි කී වෙදී මාර්. ඔබ සබම් බුබුල නිසා හතරයි කී කරන්න පුළුවන්. සබම් බුබුල ගන්නකොට
पुष्प रेखा के निशान में मैंने दी है आपने सबल ये क्या होता है आपे पुड़ा बुबुला गाते होते हैं मैं पुड़ा बुबुला कर आर पुड़ा है आर कुछ आर सुधार है ना डेल्टा पी वाली रहो आर सुधार है आर सुधार है नहीं क्या पी वाली है ये कार्य कर रहे हैं पी वाली है पी वाली है एक ही आने එනිසා කුඩා අරය තියෙන එක්කෙනාගේ තමයි පීඩනය වැඩි. එනිසා වැඩි පීඩනය කුඩා ගෝලවල පවතී. ඒ කියන්නේ වැඩියෙන් තල්ලු කරන්න ඕන යා. ඒ කියන්නේ කුඩා ගෝලයෙන් විසින් පොදු පුෂ්ටිය තල්ලු කරනවා. නම් කුඩා ගෝලය මගින් පොදු පෘෂ්ඨය තල්ලු කර යුතුයි. පොදු පෘෂ්ඨය තල්ලු කරයි කියලා ගන්න. ඒකට පොදු පෘෂ්ඨය තල්ලු කරයි කියලා කියන්නේ गोले हड़ेमेंट गोले हड़े इट अल हड़िया अरकटा तालू कड़ी तालू कड़ा उत्तर बलना पलने के पुदुष्टि देवनी के लखे पीड़ने वेड़ी वगैती है मे कत्ल तालू कड़ती है चूटी बोले और मैं वैसे ताली लगाती हूँ ना इधर पीनो अरे इसे सुना सफल आरोपण धन आरोप व्याप्तियान गौस्यादुषावे धन शैली पहात कुमार सत्य सफल आरोपणे धन किलती है वैकीन सामान मत सबल सावे गाते हैं
सफल आरोपणे दाने सा सफल आरोपणे सफल आरोपणे दाने का इस तरह सफल शावय धनमेंद सफल सावे संपूर्ण मेतन सफल सावे दिन मैंने मेके अपने दीदी एहरा सफल सावे ऋण सही कर दूंगी ऋण सही ना इतनी को सावे मेकड़ा वे मिथन धन चाहिए बिंदु इतनी को दान धन सही वाली कपड़े ए बी सह सी परिपथ सरस वोल्टीयता प्रभु नगिने की अभ्यंतर प्रतिरोध प्रतिरोध बी परिपथे बी मगिन आर अभ्यंतर प्रतिरोध सहित वोल्ट मीटर निरूपणे करे आर तुनकने कर आर तुन की मेनमे संबंध आर तुन की आर सिंपल आर आर धन आर एक धन सिंपल आर ना परिपथ वाल ऐसी ऐतन पीड़ा पात कुमार सत्य परिपथ की दुख मैं
මේ වගේ ගැටලු සමහර අවස්ථාවල වලට උත්තරේ හිතා ගන්න බෑ මේ දීලා තියෙන සංකේතත් එක්ක. දැන් ඒ සංකේතත් එක්ක මේ අගේ හොයාගන්න බැරි වුණොත් එහෙම. ඔබට වල කැමති එකේ නාදෙත් දරනවා. ආර එක වෙනකොට වෙන ආගයක්, ආර තුන වෙනකොට වෙන ආගයක්. ඔය දීලා තියෙන ක්‍රමයකට සම්බන්ධ කරලා ගන්න. ඒ කියන්නේ අර විදිහට හිතා ගන්න බැරිම. හරි. මම නැවත ගන්න කියවන්න. ABC පරිපථවල ඇති සරසම් වෝල්ටිතා ප්‍රබෝධනට මගිනේක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇත. B පරිපථයේ V මගින් ආභ්‍යන්තර ප්‍රතිරෝධය R ප්‍රතිරෝධයක් සහිත වෝල්ට් මීටරයක් නිරූපණය කෙරේ. R3 කියන එක R එක කැපිටල් R දෙකින් R එක තන R දෙක නම් පරිපථවල පෙන්වා ඇති. I1 I2 I3 පිළිබඳ පහත ප්‍රකාශ කුමක් සත්‍ය වේදි ග්‍රහණ එතකොට ඒවා ගැන අහන්නේ මෙතන ඒක කියන්නේ ගන්න පුළුවන් E සමාන IR කියලා දාගමු. ඒතර V නෝට් සමානයි නැත්නම් I සමානයි. V නෝට් බෙදීම අභ්‍යන්තර ප්‍රතිරෝධ නැහැ නේ මෙතන. ඒ නිසා R එක තන R දෙක. ඔව්. මේකට කියොත් එහෙම වෙනස් වෙලා තියෙන මේකත් එක්ක බලනකොට මෙන්න මේක මේ පරිපථ දෙක බලද්දි වෙනසක් කරලා තියෙන්නේ මේ වෝල් මීටර ධාතුව. වෝල් මීටර අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබෙන නිසා එතන මේකේ සමගය මේ දෙකේ සමගය ගත්තොත් මේ නම් මේ R එක හා සිම්පල් R එක සමගය ගත්තොත් R එක වැඩි කිරීම මාර්ග දීම R එක ධන R. R එක වැඩි කිරීම R ධන බෙදීම R එක R. අපි දන්නවා මෙහෙම. ඕනෑම ප්‍රතිරෝධයකට සමාන්තරගතව තවත් ඕනෑම ප්‍රතිරෝධයක් සම්බන්ධ කරොත් එහෙම. ඒක කොච්චර විශාලත්වයේ වැඩි වුණා මේ තියෙන ප්‍රතිරෝධයකට සමාන්තරගතව තවත් ප්‍රතිරෝධයක් සම්බන්ධ කරොත් ඒ දෙකේ සමගය මෙයාට වඩා පොඩි වෙනවා කියලා. සමගය ඊට වඩා පොඩි වෙනවා. ඒ කියන්නේ මෙතන අපිට ගන්න පුළුවන් මෙතන R එකට වඩා කොහොමවත් මෙන්න මේ R එක R කියන R එක ගන්න සිම්පල් R කියන පොඩි එක. අපි ඒක කලින් කතා කරලා තියෙනවා ඕනෑම එකක් ගත්තොත් එහෙම ඕනෑම එකක ඒකට සමාන්තරගතව කොච්චර විශාල ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා සමකයේ අඩුවේ සමකයේ අඩුවේ නම් කියන්නේ මෙන්න මේ R එක මෙතන තියෙන මේ කොටස R එකට වඩා පොඩි වෙනවා. ඒ කියන්නේ එතන ධාරාව ගත්තොත් එහෙනම් I2 කියන එක මෙන්න මෙතන R එක වෙනුවට R එක වෙනුවට ඊළඟ මේ කිසුදු වෙන්නේ මේ පදයේ මෙතෙන් එහෙනම් එන්න මේ පදේ කියන්නේ පොඩි එකක්. මේක තිබ්බට වඩා පොඩි එකක්. ඒ නිසා I2 I එකට වඩා වැඩි වෙනවා. ආපහු කියන්න I1 කියන්නේ V නෝඩ් බෙදීම R එක ධන R දෙක. මෙතනත් මේ කොටසේ සමකය ධන මේක. එතකොට මේ කොටසේ සමකය විදිහට ආව මෙන්න මේ පදය ඒක R එකට වඩා කුඩා නිසා මෙන්න මේ විදිහට මේ පැත්තේ ගත්තොත් I2 කියන්නේ V නෝඩ් බෙදීම R එක වෙනුවට R එකට වඩා අඩු එකක් ලියන්න වෙන්නේ. ඒකට මෙන්න මේක R එක R බෙදීම R එක ධන සිම්පල් R ධන කැපිටල් R දෙක කියලා ගත්තොත් මේ පදය කියන්නේ මෙයාට වඩා කුඩා එකක් නම් මේ කුඩා කියන්නේ පල්ලෙහා කුඩා වෙනකොට I දෙක වැඩි වෙනවා. ඊළඟට
මේක සමගය ගත්තොත් එහෙම මේ මේ ආර්තුම කියන්නේ මේ කොටසලු. ඒ කියන්නේ මේක ගත්ත එකමයි. ඒ කියන්නේ මෙතනත් යන ධාරාව I දෙක සමානයි කියනවා. ඒතර උත්තරේ 4. I එකට වඩා I දෙක විශාලයි. ඒ දෙක සමානයි. ඒක උත්තරේ 4. ඊළංගාන 25 පෙන්වා ඇති රූපේ පෙන්වා ඇති රූපේ ඉදර්මගේ නදන්නා ප්‍රභවයක් නදන්නා අගයන්වලින් සමන්විත ප්‍රතිරෝධක ජාලයක් දැක්වේ. වෝල්ටීතා ස්වභාවයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ නදින්නේ කියා ජාලය වගේ විසර්ජනය කරන ක්ෂමතාවය. විස්සක ධාරාවක් යන 10 වෝල්ට් අධ්‍යන ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට උදාහරණයි කෝෂයේ විසර්ජනය වෙනවා කියලා කියන්නේ මේ පරිපථයේ මෙතනින් ජනනය වෙන ක්ෂමතාවය. කෝෂයේ විසර්ජනය වෙනවා කියන්නේ ජනනය වෙන ක්ෂමතාවය. ඒක රේමු ගත්තොත් එහෙම ඔන්න අපේ ඉවරද 25. මේ කෝෂයේ විසර්ජනය කියලා කියන්නේ